ලංකාවේ කලා ශාස්ත්‍රය ගත්තම මේ පෙරදිග තියෙන එක දෙයක් තමයි බොහෝ සෙයින් කලාවට ප්‍රේමය කරනවා. ඒ කලාව තුල හැසිරෙන්න, කලාව තුල දේවල් ඉගෙන ගන්න, ඒ පුළුළු පරාසය තුල සැරිසරන්න මිනිසුන්ට පුදුම දක්ෂතාවයක් තියෙනවා. ඒක මේ කොළඹ ආශ්‍රිත විතරක් නෙවෙයි. ලංකාවේ හැම පැත්තෙන්. එතකොට අනුරාධපුරය ගත්තත්, පොළොන්නරුව ගත්තත්, යාපනය ගත්තත් කලාකරුවා කලාකරුවා. ඒක නිර්මාණය වෙන්නේ ඔහුගේ බුද්ධි මට්ටම තුලින්වත්, එහෙම නැත්නම් සමාජ පරිසරය තුලින්වත් නෙවෙයි ලංකාවෙන් අපි ගත්ත දේවල්. කියන්නේ අපේ සංස්කෘතිය තුල, අපේ මුතුන් මිත්තන්ගේ પરම්පරාව තුල ඇගෙන් එන දේවල් තමයි මේ සියල්ලම පිටදාන. ඉතින් ඒ වගේ දෙයකට ශ්‍රී ලංකාව තුල අනාගත කලා ශාස්ත්‍රය පෝෂණය කරන්න, ඒ වගේ මෙතෙක් තිබ්බ කලා ශාස්ත්‍රය තුල ප්‍රවීණයන් නිර්මාණය කරපු තවත් දෙවැන්ත ක්‍රියාන්විතයක් 33 වන වතාවට ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි අපි කවුරුත් දන්න උතුරුමැද පළාතේ කලාවුල්. අපි ඊගෙන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ අද ප්‍රවීණයන් දෙන්නෙක් අපේ වැඩසටහනට ගෙන්නුවේ. ඒ වගේම අපි කවුරුත් රූපවාහිනියෙන් දැකලා තියෙන ප්‍රවීණ නිලියක්, ඒ වගේම නළුවෙක්. වේදිකා නාට්‍ය හෝ වේවා, ටෙලි නාට්‍ය හෝ වේවා, චිත්‍රපටය හෝ වේවා ජයගත්ත මුන්දි දෙනව හඳුන්වා දෙන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඔබ දැනටවත් දන්නව විශේෂයෙන් කියන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් ජයනි සේනානායක, ඒ වගේම ප්‍රවීණ රංගන ශිල්පියෙක් දිමුතු චින්ත. දෙදෙනාටම ආයුබෝවන් සුබෝදයසනා. ආයුබෝවන්. දැන් දෙදෙනාම පිහි වෙන්නේ එකම පළාතකින්, උතුරුමැද පළාතේ. ඒතර කලාවුලක් කියනකොට අපි දන්නවා පාසලකුණත් කලාවුලක් වුණාම සාමූහික ප්‍රයත්නයක් ඒක. හැමෝම එකතු වෙලා වැඩ කරන්න හරි ආසයි. අතරම ඔබේ අද්දකීම් මොකද්ද මේ කලාවුල ගැන? අපි ඒ ගැන කතා කරමු කලාවුල ගැන. විශේෂ මෙහෙමයි, උතුරුමැද පළාත කියන්නේ කලාකරුවන් බිහි වුණු, බිහි වෙමින් තිබෙන, මං හිතන්නේ කලාවේ තිමිරිගේ කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ බුද්ධ ධර්මයේ නැත්නම් සංස්කෘතියේ සමාරම්භයේ සමගම කලාවත් බිහි වෙනවානේ. ඒ කලාව බිහි වෙන්න ඇවිල්ලා විවිධ අන්දමින් එහි ප්‍රදේශයේ විවිධ සංස්කෘතික කටයුතු පිළිබඳ ඇගයීම් කරන අවස්ථා දිස්ත්‍රික් මට්ටමින් කෙරිලා 1989 වගේ වසරකදී තමයි මේ පළාත් සභා සංකල්පයත් එක්ක උතුරුමැද කලා උළෙල බිහි වෙන්නේ. උතුරුමැද ඉන්න කියන්නේ පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික් දෙකේම කලාකරුවන්ට වේදිකාවක් හැදෙනවා. කලාකරුවන්ට වේදිකාවක් හැදීම තුළ තමයි, ඒ කියන්නේ කලාකරුවන් කිව්වහම කලා ශාස්ත්‍රයේ හැම දෙයක්ම අපි දැන් ලඝු කරන රාජ්‍ය නාට්‍ය වල, රාජ්‍ය යෞවන සම්මාන වල, ඒ ඊළඟට යෞවන සම්මාන වල තියෙන මේ අංශ බොහොම සීමිත ප්‍රමාණයක්නේ. නමුත් මේ උතුරුමැද කලා වලේ සීමිත ප්‍රමාණයක් නෙමෙයි. ඔබ ඇහුවොත් එම නිවේදන කලාව කිව්වොත් නිවේදන කලාවටත් තියෙනවා. ඊළඟට නාට්‍ය, කෙටි චිත්‍රපට, නැටුම්, සංගීත, මං හිතන්නේ මට කියන්න, ඒ කියන්නේ මූර්ති කැටයම් චිත්‍ර හැම දෙයක්ම, හැම අංශයකම තියෙනවා. ඊළඟට ඒ දෙයට සීලුම් පාසල්, දහම් පාසල්, ඊළඟ කලායතන මේ හැමෝම දායක වෙනවා. රාජ්‍ය අංශයේ ඉන්න රාජ්‍ය ආයතනවල දායක වෙනවා. ඉතින් මේක එක්තරා විදිහක මංගල්‍යයක් මට හිතෙන්නේ. මේක උතුරුමැද පළාතෙන් තමයි මේ පූර්වාදර්ශය ලබා දුන්නේ ලංකාවටම. ඉතින් මේ 33 වතාවට තමයි දෙසැම්බර් 20 කොරකෑව ශ්‍රවණාගාරයේදී මේ සම්මානෝත්සවය පවත්වන්නේ. මේ වෙනකොට එහි මූලික තරඟ සහ අවසන් වටේ නාට්‍ය තරඟ, ඊළඟට නැටුම් තරඟ, සංගීත තරඟ, ඒ ආදි වශයෙන් මේ දවස්වල දිස්ත්‍රික් දෙකේම දියත් වෙනවා. ඉතින් මේක ලොකුම ලොකු අවස්ථාවක් උතුරුමැද පළාතේ අංකුර කලාකරුවන්ට ඉදිරියට එන්න, ජාතික තලයට ඔසවා තබන්නට තියෙන ප්‍රධානම වේදිකාව තමයි උතුරුමැද කලා උළෙල. දිමුතු මහත්මයා කිව්වත් වගේ අර අනුරාධපුරයේ රජ සමයේ ඉඳලම කලාකෙත විතරක් නෙවෙයි, ඇත්තරම ඉබල කෘෂිකර්මාන්තයත් නිර්මාණය වුණේ උතුරුමැද පළාතෙන්. එතකොට රජ රට සේවය වගේ ගුවන් විදුලි සේවයන් තුලින් නවක ගායකයන් බිහි වුණා. ඔබත් ඒ වගේම කෙනෙක්, චිත්‍රපට කලාවත්, ටෙලි නාට්‍යයත්, වේදිකා නාට්‍යයත් ජයග්‍රහණය කරපු කෙනෙක්. එතකොට අර ගම්පලාතක ඉඳලා, අපි දුෂ්කරයි කියනවා නෙවෙයි, නමුත් දුෂ්කර යම් කිසි ප්‍රමාණයක් තියෙනවනේ ගම්පලාතක ඉඳලා නගරයට එන්න බැරි කෙනෙක්ට හොඳ අවස්ථාවක් මේක. ඔව්, අනිවාර්යයෙන්ම මම වෙලාවෙ කියන්න ඕනේ මේ මම සම්පූර්ණයෙන්ම උතුරුමැද කලා උළෙල නිසා බිහි වෙච්ච නිලියක්. ඒක මම බොහොම අඩම්බරෙන් කියනවා වගේම මම ඒකට ස්තුතිවන්ත වෙනවා. 89 කිව්වා, 1989 මේ කලා උළෙල ආරම්භ කරලා තියෙන්නේ. අපි සම්බන්ධ වෙන්නේ 90න් පස්සේ. වෙර මම මගේ පළවෙනි නාට්‍ය වෙර කේ ධර්මසේන කියන කථිකාචාර්යවරයා තමයි ජාතික රූපවාහිනියේ නිෂ්පාදිකාවක් වන දේවිකා කුමාරසිංහ මහත්මියගේ පියා. එතුමා තමයි මාව පළවෙනි වතාවට මේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ කරගන්නේ. මගේ පාසලේ මගේ නැටුම් ගුරුවරිය තමයි මාව එතුමාට යොමු කරන්නේ. 1990 වෙර කියන වේදිකා නාට්‍යයෙන්
උතුරු මැද කලාවලට තමයි ඒ කාලේ හැමෝම මේ නළු නිළියෝ වෙන්න මහ ලොකු නාට්‍යකරුවෝ වෙන්න නෙවෙයි. තමන්ගේ විවේක කාලයේදී කලාවලට නාට්‍යයක් කරනවා. තමන්ගේ විවේකයේදී තමන්ට තියෙන විවේකයේ උපරිම ප්‍රයෝජනවත් ලෙස යොදා ගන්න කොහොමද කියලා හිතනකොට නාට්‍යයක් කරන්න හිතනවා. ඉතින් ඒ උතුරු මැද කලාවලට මම සම්බන්ධ වෙන්නේ මම මේ නිළියක් වෙන්න හිතාගෙන නෙවෙයි. මගේ ටීචර් මගේ මොකක් හරි දක්ෂතාවයක් දැකලා ධර්මසේන සර්ට මාව යොමු කරනවා. ඉතින් මං ටීචර් කිව්ව නිසා ගිහලා රඟපෑවා. ඉතින් ඊට පස්සේ මාව හොඳම නිළිය වෙනවා උතුරු මැද කලාවුලලේ. ඒක හරහා තමයි මම අඳුනගන්නේ දිමුතු චින්තක මහත්මයා, ඊට පස්සේ වසන්ත දුක්ගණාරාලා අයියා, මේ වගේ බොහෝ පිටසක් ප්‍රභාත් වර්සමාන්න, සනත් චන්ද්‍රසේකර, එවකට මේ සියලුම දෙනාම ප්‍රාදේශීය නාට්‍යකරුවන් සහ නාට්‍ය ශිල්පීන් විදිහට වැඩ කරනවා. ඉතින් 93 අවුරුද්දේදී අපි මෝසම් සුලං කියන නාට්‍ය අපි සියලුම දෙනා අයියා මම දුකා අයියා ඇතුළු විශාල පිරිසක් මෝසම් සුලං ගුණසේන විජේසිංහ තමයි අපේ අධ්‍යක්ෂවරයා. එතුමාගේ මෝසම් සුලං නාට්‍යයෙන් තමයි මම 93 නැවත වතාවක් මම හොඳම නිළිය බවට පත් වෙනවා. එතනින් පස්සේ අපි ඒකෙන් පස්සේ නේද අපි වර්ක්ෂොප් එකක් කරා. ඔව් ඒකම වගේ. ඒකම වගේ අපි වර්ක්ෂොප් එකක් වැඩමුළුවක් කරනවා. පොළොන්නරුවේ දවල මන්දිරයේ තමයි තියෙන්නේ. ඒකට සහභාගී වෙනවා ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා, අනෝජා වීරසිංහ මහත්මයා, ශ්‍රේන්ත මෙන්ඩිස් මහත්මයා, ඒ වගේ ડોක්ටර් සුනන්ද මහේන්ද්‍ර, ડોක්ටර් සුනන්ද මහේන්ද්‍ර, වසන්ත විත්තාච මහත්මයා, උදිත ගුණරත්න. ඔව් ඒ වගේ විශාල පිරිසක්. ඒ ඒ ඒකටත් පස්සේ තමයි ඇත්තටම මට හිතුනේ මම මේ නළුකම තෝරගන්න ඕනේ කියන එක. එතකම් මට එහෙම මාළුකු මේ හැඟීමක් තිබුණේ නැහැ. හැබැයි අර මේ සම්මාන දෙක හම්බ වීම, මේ ප්‍රාදේශීය නාට්‍යකරුවන් එක්ක සම්මුඛ වීම, උන් එක්ක ඇති කරගත්තේ බැඳීම්, ඒ සියලු දේවල් එක්ක මට හිතෙනවා නළුකම කියන එක මට කරගෙන යන්නත් පුළුවන්, මට ගැළපෙනවා කියලා. මම ඒත් එක්කම කොළඹ ආවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන්න. ඊට පස්සේදී නැවතත් මාව කොළඹදී මාව නිලියෙක් විදිහට ආයි කොළඹ ඇතුලේ මට නැගිටින්න උදව් කරන්නේ වන්නේ වේදිකාවේ වසන්ත දුක්ගණාරාල සහෝදරයම තමයි. ඌ තමයි මාව අඳුල්ලා දෙන්නේ භානුප්‍රසන්නට, ඔහුගේ නාට්‍යයට සහ මගේ පළවෙනි ටෙලි නාට්‍යයත් මනස්ථාපයේ. ඒත් වසන්ත දුක්ගණාරාල සහෝදරයමයි මාව ඒකට යොමු කරන්නේ. එතනින් පටන් ගත්ත එක තමයි අද වෙනකොට මේ මෙතන වාඩි වෙන තැන වෙනකම් මං ආවේ. ඉතින් මගේ ගෞරවය මම පුද කරන්න ඕනේ උතුරු මැද කලාවුල්ලට සහ මේ සියලු ශිල්පීන්ට. ඔව් දැන් අර ප්‍රවීණයන් සම්මුඛ වීමත් එක්ක මට කතා කරන්න හිතුනේ වේදිකා නාට්‍යයට හෝ වේවා චිත්‍රපට කලාවට හෝ අපි හිතමු නරුන් නිලියන් පැත්තකදී. මොකද දැන් නිවේදකයන්, සංගීතඥයන්, ගායකයන් බිහි වෙන්නේ බොහෝ විට රියැලිටි තරගවලින්. ඒතකොට රියැලිටි තරගයකට යන්න බැරි කෙනෙක්ට ඒ සිහිනයක්ම තමයි. හැබැයි මේ කලාවුල්ලේ විශේෂත්වය ඔන්න ඕකයි. ඕනම කෙනෙක්ට චිත්‍රකලා මූර්ති කලාවට තරගයක් නැහැ මේ ලංකාවේ. කම්පිටිෂන් එකක් කියලා දෙයක් නැහැ. අපි ඒක නම් මතක් කරමු. මම හිතන්නේ කලා ශාස්ත්‍රයේ විවිධ පැතිකඩ වලට විවිධ ආකාරයේ දක්ෂයන්ව එක තැනකට ගේන්න පුළුවන් තැන. ඔව් මේ පාර විශේෂත්වය අවිශ්ක මේ උතුරුබඳ පළාතේ දැන් මේ තේමාවකුත් තියෙනවා. මේ සැරේ තේමාවක් තියෙනවා සමාජ බලගැන්වීම උදෙසා කලාව. ඒ වගේම තමයි අපේ පූජ්‍යපාද අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක හිමියන් මූලික කරගෙන තමයි උන්වහන්සේ මූලික කරගෙන තමයි මේවර කලාවුල පවත්වන්නේ. මෙවර විශේෂත්වය තමයි පහුගිය කාලේ මේ සංනිවේදන කටයුතු සහ රටේ තිබ්බ අර්බුදවත් එක්ක මේ කලාවුල පිළිබඳ පණිවිඩය බොහෝ විට ඈත ගම් දනවලට ගියා අඩු. මේ සංනිවේදන ගැටලු සහ කොරෝනා වසංගතයත් එක්ක නිසා මෙවර වැලිකන්දේ පදවිය ආදී කියන්නේ ගම්මානවලට සියලුම ග්‍රාම සේවා වසම්වලට මේ දැනුවත් වීම කරා. එතකොට ඒ කිරීම තුළ අපිට දැනගන්න ලැබුණේ ඒ ප්‍රදේශවල ඉන්න අතිදක්ෂ නිසඟ කුසලතාවයන් තියෙන අය. ඒගොල්ලා ගමේ කැටයම කරගෙන ඉන්නවා. නමුත් කවුරුත් ඇගීමක් වෙන්නේ නැහැ. ඒකට පාරක් හැදෙන්නේ නැහැ. ඒ අයට අවස්ථාව මේ කලාවුල් හරහා ලැබිලා තියෙනවා. අපි මෙවර නැටුම් කණ්ඩායම්ම තියෙනවා. දහම්පාසල් මට්ටමේ, කලායතන මට්ටමේ පහුගිය වසරවල සහභාගී නැති කණ්ඩායම්. ඒගොල්ලන්ගේ නිර්මාණාත්මක දේවල් ගොඩක් මේ අවස්ථාවේදී ඉදිරිපත් වුණා. නාට්‍ය තරගයත් එමයයි පහුගිය වසරට වඩා නාට්‍ය ගණනාවක් මෙවර බිහි වෙලා තියෙනවා. ළමා නාට්‍ය, කෙටි නාට්‍ය, දිගු නාට්‍ය සහ ළමා නාට්‍ය සීමිත සහ විවෘත අංශ කණ්ඩායම් දෙකක්. ඒනම් කෙටි චිත්‍රපටය. කෙටි චිත්‍රපටත් මම හිතන්නේ ඉතාම මම හිතන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ කෙටි චිත්‍රපට උළෙල හා සමානව කෙටි චිත්‍රපට නිර්මාණය වෙලා තියෙනවා අනුරාධපුරේ. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඒ නිර්මාණකරුවන්ට
ගොල්ලා දැනුවත් වෙලා තියෙනවා අපිට යන්න පාරක් තියෙනවා කියලා. අපිට යන්න ස්ථානයක් තියෙනවා කියලා. අපි අගයන්න කවුරු හරි ඉන්නවා කියලා. ඒ අගෙයිම තමයි අත්ත වශයෙන් මේ සමාජයේ බල ගන්න ඕන තියෙන හොඳම අවස්ථාව సౌందර්යය. ඒ සඳහා තමයි මේ සංස්කෘතික කාර්ය දෙපාර්තමේන්තුව උතුරු මැද පළාතේ ගයාන ඉන්දික වණිනායක කියන අධ්‍යක්ෂකවරයා යටතේ පුංචි කාර්ය මණ්ඩලයක් ඉන්නේ. දැන් අපි දකිනවා රාජ්‍ය නාට්‍ය වල ඊළඟට සම්මාන උළෙල වලට මහ විශාල කාර්ය මණ්ඩලයක් ඉන්නවනේ. 10ක් 12ක් වගේ පුංචි කාර්ය මණ්ඩලයෙන් තමයි මේ මුළු පළාතේම මේ විශාල කාර්යය කරන්නේ. ඉතින් බැරෑරුම් කටයුත්ත ගැටළු සහගත ප්‍රශ්න ගැටළු දෙක තමයි කොහොම හරි මේ උළෙල පැවැත්වීම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේ පහුගිය කාලේ මේ චක්‍රලේඛන මගින් මේ උත්සව නවත්තලා තිබ්බ කාලයක තමයි මේ අපිට මේ උත්සවය පවත්වන්න අවස්ථාව ලැබුණේ. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕනේ. උතුරු මැද ආණ්ඩුකාරවර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි 20 වෙනිදා දෙසැම්බර් මේ 20 වෙනිදා අති උත්කර්ෂවත් ලෙසින් පැවැත්වෙන්නේ. මම හිතන්නේ අපේ බිහි වෙච්ච සියලුම කලාකරුවන්ට ආරාධනා කර සිටිනවා සහ ඒගොල්ලන් පැවෙනෙනවා මේ සම්මාන උළෙල. ඒ තවත් විශේෂත්වයක් තමයි මෙතෙක් කල් අපේ සම්මාන උළෙල තිබ්බේ ඉස්කෝල වල ශාලා වල. දැන් අපි අහන දෙයක් තමයි අපි එදා ඉඳලා අහන දෙයක් තමයි අපි නෙළුම් පොකුණේ සම්මාන වලට සහභාගී වෙනවා BMSH එකේ සහභාගී වෙනවා මේ ඇයි අපේ අගනුවරේ බැහැර අයට අවස්ථාවක් නැද්ද එහෙම අපි රංගශාලාව ඉල්ලලා අපි ඇඬුවා කෑ ගැහුවා මේ කතා කරා අනුරාධපුරේ හොඳ නිර්මිත අංග සම්පූර්ණ සංග්‍රහශාලාවක් ලබා දෙන්න කියලා. ඉතින් දැනට කොරකෑවේ තිබෙන පළාත් සභා නම ශ්‍රවණාගාරයක් වායු සමනය කරන ලද්ද මම හිතන්නේ පළවෙනි වතාවට අවුරුදු 33කට පස්සේ 33 වෙනි කලා උළෙලේ කොරකෑවේ ශ්‍රවණාගාරය පවත්වන්නේ. ඉතින් ඒකම කලාකරුවන්ට ඇති කලාකරුවන්ගේ අභිමානය ඉහළට ඔසවා තබන්නට. ජයනි මහත්මිය ගැන කතා කරද්දී ඔය කලා උළෙලෙම බිහිවුණු තවත් සුපිරි පෙළේ රංග ශිල්පියන් එතකොට ඔය අද්දකීම් පිළිබඳව අපි කතා කරන්න ඕන අනිවාර්යයෙන්ම. සාමාන්‍යයෙන් කලාවට එන්න කෙනෙක්ට ලොකු ශාස්ත්‍රීය දැනුමක් අවශ්‍ය වෙනවා කියලා කියනවා, ප්‍රායෝගික දැනුමක් අවශ්‍ය වෙනවා කියනවා. ඒතර එක තැනකින් ගන්න එක හරි අමාරු වෙන විවිධ තැන් වලට යන්න වෙනවා. සෞභ කිව්වා මේ කොළඹටාවත් අරෙන් හම්බුන කන්ටැක්ට්ස්, ඒ කියන්නේ ඒ ගනුදෙනුවත් එක්ක හරි සුන්දරම මේ පපසරියක් හැදෙනවා කලාවට. අද්දකීම් කොහොමද කලා උල්ලෙන් ලැබෙන්නේ අලුතින් එන අංකුරකට? අර තිමුතු මහත්මයා කිව්වා වගේ නේ, අනිවාර්යයෙන්ම මම හිතනවා අපි පෝෂණය වෙන්නේ අපේ අත්දැකීම් එක්ක, අපේ හෝ තව කෙනෙක්ගේ හෝ අත්දැකීම්. මම හැම වෙලෙම කියන දෙයක් තමයි මාව පෝෂණය කරන්නේ මගේ සමාජය කියන එක. මගේ පාසල, මගේ අවට සමාජය, මගේ මිනිස්සු. එතකොට මේ අත්දැකීමෙන් තොරව මං හිතන්නේ අපිට මේ හොඳ ශිල්පියෙක්වත් හොඳ මිනිසෙක්වත් බිහි වෙන්නේ. දැන් අද වෙනකොට අපි මේ ෆෝන් එකට මෙහිම කන් දෙකට මේව දෙකක් දාගෙන කොතන ගියත් දැන් වෙනදට අපි රියසල් ඉවර වුණාම හරි අපි එකතු වුණාම අපි කතා කරනවා. හැබැයි අපේ පරම්පරාවේ කට්ටිය තාමත් කතා කරනවා. අපෙන් පස්සේ පසු පරම්පරාව විවේකයක් ලැබිච්ච ගමන් ෆෝන් එක අරගෙන මේම ඉන්නේ. ඒකට අනිත් සමාජයෙන් තමන්ගෙන් එහාට ගැන කිසිම දැනුමක් අත්දැකීමක් ඒගොල්ලන්ට නැහැ. අපි ඉක්මනින් වෙලාව බලලිමු. ඉතින් මම කියන්නේ එහෙම නෙවෙයි. අපි එකිනෙකා එක්ක ගනුදෙනු කිරීම, ඒ ගතවීම, ඒ සාකච්ඡාව, ඒක නැතුව අපිව පෝෂණය වෙන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මම. මම කිසිම අධ්‍යාපන ආයතනයකින් රංගනය ඉගෙනගෙන නැහැ. මම නර්තනය ඉගෙන ගත්ත කෙනෙක්. හැබැයි මම රංග වේදිනියක් විදියට මම මොනවා හරි යමක් කරනවා නම් ඒ මගේ මේ අත්දැකීම් එකම තමයි, මේ ඒ බෙදා හදා ගැනීම එකම තමයි. උතුරුමැද කලාවලට හෝ වේවා, ප්‍රාදේශීය නාට්‍යකරුවන් එක්ක වැඩ කරන්න හෝ වේවා, පාසල් ශිෂ්‍යාවක් විදියට මම පටන් ගන්නෙ. මට තිබුණේ නැහැ පහසුකම්. හැබැයි මට පහසුකම් තිබුණේ නැහැ කියලා මං අත්හැරියේ නැහැ. මොකද මේ අනුරාධපුරේ කියන්නේ කොළඹින් ගොඩාක් ඈත, බස් අපි බස්වල යන කාලේ එහෙම පහසුකම් තිබුණේ නැහැ. බස් එක එන වෙලාවක් තියෙනවා, ඒ වෙලාව විතරයි. ඊළඟට අපිට රියසල් වලට එහෙම අපිට මහලු කොට වියදම් කරගෙන එහෙම දේවල් තිබුණේ නැහැ. අපි රියසල් පටන් ගත්තම ඒක තමයි මම කියන්නේ. අපි රියසල් පටන් ගත්තම මේ ලොකු හොද්දක් ගේනවා. විශාල මොකද්ද සුවඳ හරි රස හොද්දක්. ඒ හොද්දට පාන් ගේනවා. ඒ හොද්ද මෙහෙම තියාගෙන මෙහෙම අතින් කඩලා ඔක්කොම අර හොද්දේ ඔබාගෙන කාලා තමයි රියසල් කරන්නේ. ඒ සහෝදරකම තමයි කොළඹටාවත් අමතක වෙන්නේ. තියෙන්නේ. ඉතින් එහෙම
එහෙම නැතුව අපිට මේ ගමන හයියට එන්න බෑ. හයියට පය ගහන්න නම් ඒ අත්දැකීම් ටික අපිට තියෙන්න ඕනේ. Tamanට දැන් අනුරාධපුර උතුරුමැද පළාතේ අයට තියෙනවා බය නැතුව හිතන්න යමක් තියෙනවා. අපිට මට හයියට අඩිය තියන වේදිකාවක් හැදෙනවා මෙතන කියන එක. මම හිතන්නේ ඒ ඒ හැඟීම Taman තුල ඇති කරගත්තාම එතනින් එහාට කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ වේදිකාව තියෙනවා කියන ඒ හැඟීම ඒ හයිය හිතට අරගෙන එතෙන්ට හරියට අඩිය තිබ්බොතින් ආයි එතනින් වැටෙන්නේ නැහැ. එතනින් ඉස්සරහට යන්න පුළුවන්. මම කියනවා Tamanට නැති බැරිකම් ඇති සමහර වෙලාවට වේලක් නොකා ඉන්න පුළුවන් දවසම නොකා වතුර බිබි වැඩ කරන්න වෙන්න පුළුවන්. අපි එහෙම රිසල් කරලා තියෙනවා. එහෙම වැඩ කරන්න. එහෙම වැඩ කරන්න හැබැයි ඒ වැඩේට වටිනාකමක් දෙන්න තැනක් හදලා තියෙනවා. ඒ තමයි කලා උලෙල. උතුරුමැද සාහිත්‍ය රංග කලා මහෝත්සවය කියලා තමයි අපි ඒක ඉස්සර හැඳින්නුවේ. ඉතින් එහෙම තැනක් තියෙනවා. ඒක නිසා ඔබ මොනතරම් දුකක් විඳගෙන හරි ඔබේ අත්දැකීම ලබන්න ඔබ ජයග්‍රහණයේ මාවතකට තමයි ඒ එන්නේ කියන එක අනිවාර්යයෙන්ම කියන්න පුළුවන්. ඒ කිව්ව කතාව හරියටම හරි. ඒ කියන්නේ ඒ අත්දැකීම කියන එක දැන් ඇත්තම කොළම කේන්ද්‍රීය වෙලා තියෙන්නේ පුහුණු. අත්දැකීම් පත පොත මේ මේ අනුග්‍රහකයන් මේ මේ කොළඹ කේන්ද්‍රය වෙලා තියෙන එක නේ නැත්නම් කොළඹයි අනුරාධපුරේ කියලා අපිට දෙපැත්තක් ගත්තා වාණිජීකරණය වෙලා නේ ඔව් නිකන් කොළඹ කොළඹ ඇත්තරම මේ දේ හැම දෙයක්ම දැන් තියෙනවා හැබැයි එහෙම දෙයක් තිබ්බා කියලා අපි උතුරුමැද කලාවලෙන් අපි නාට්‍ය කරලා ඒ නාට්‍ය අවසන් වටේට තේරිලා ඊට පස්සේ එනවා යෞවන සම්මාන ඊට පස්සේ රාජ්‍ය සම්මාන රාජ්‍ය සම්මාන වල මේ කොළඹ ආශ්‍රිත වූ ඒ ජාතික මට්ටමේ කලාකරුවන් දැක්කේකට එක රංගපාන්න එක එකට ඒ අත්දැකීම ලබා ගන්නවා ඇත්තරම අපිට අතීතයේ ඉඳලා තියෙන සිද්ධිය තමයි ඒ අපි ආවම අපි බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ මෙහෙ කොළඹ ඉන්න අපේ සහෝදර කලා ශිල්පීන් එදා මීට අවුරුදු 20කට 25කට කලින් පිළිගත්තා කතා කරා අද්දකින් බෙදා හදාගත්තා ඒක තමයි මම හිතන්නේ අනාගතෙත් විය යුත්තේ මිනිස්සු ගැටෙන්න ඕන මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන්න ඕන මිනිස්සු අඩන්න ඕන මිනිස්සු සාමූහිකව එකතු වෙන ඕන මොකද කලාවක් තනියෙන් යන්නේ නැහැ මේ ඔක්කොම සාමූහික ප්‍රයත්නයක්. අවසාන වශයෙන් දැන් මේ මේ වසර කෙනෙක්ට මේක මගහැරුණා වෙන්න පුළුවන්. නමුත් දැන් කෙනෙක් සාමාන්‍ය ගම්පලාත්වල ඔබ කිව්ව වගේ sannivedane පොඩි ගැටලුතා තියෙනවනේ. දැන් කෙනෙක් ලබන වසරේ මේ 33 වෙනි වතාවට මේක දිගටම ක්‍රියාත්මකයි. දැන් මේ ටිකක් අවසාන කාලය යන නිසා ඔබට සමාජයට සම්බන්ධ වීමේ පොඩි නොහැකියාවක් තියෙන පුළුවන්. හැබැයි ලබන වෘද්ධ කෙනෙක්ට සම්බන්ධ වෙනවා නම් කොහොමද අපි පොඩි විස්තරයක් කියමු කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? නෑ මම හිතන්නේ හැම ප්‍රාදේශීයකම් කොට්ටාසයකම ඉන්නවා සංස්කෘතික නිලධාරි කෙනෙක්. ඒ හරහා දැනුවත් වෙන්න පුළුවන්. නමුත් උතුරුමැද පළාතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් චක්‍රලේඛනයක් මම හිතන්නේ දැන් මෙවර පහ වෙලා ගොඩක් පහ වුණා. ඔව්. මේ කටයුතුත් එක්ක සහ මේ තියෙන මූල්‍ය අර්බුදයත් එක්ක ටිකක් පහ වුණා. නමුත් ලබන වසරේ මම හිතන්නේ මේ කාර්ය අධ්‍යක්ෂවරයා සහ කාර්ය මණ්ඩලය තීරණය කරලා තියෙනවා ජනවාරි මාසෙම ඉඳලා මේ දැනුවත් කිරීම කටයුතු කරන්න. මේක ඊට වඩා ඒ වගේම අපි කලාකරුවන් හෙට ඉල්ලීමක් කරලා තිනවා මේ කලාකරුවන් වෙත ලබා දෙන ප්‍රතිපාදන මීට අවුරුදු 10කට 12කට කලින් තිබ්බ දේවල් ඒවට පොඩක් වැඩි දියුණු කරන්න. මොකද මේ කලාකරුවන් නිර්මාණ දැන් කොළඹ මම දන්නවා මම කොළඹන ආශ්‍රිත වේදිකා නාට්‍යයන් නිර්මාණ වෙනකොට අපිට ස්පොන්සර්ලා ඉන්නවා. අපිට උදව් කරන්න ආයෙනවා. නමුත් අගනවරෙන් පිට එහෙම ස්පොන්සර්ලා නැහැ. සමහරක් අපි දන්නවා සමහරක් නාට්‍යකරුවෝ මෝටර් සයිකලේ උගස් තියලා එහෙම නැත්නම් ලෑමාස්සේ උගස් තියලා ඉඩම උගස් තියලා නාට්‍ය කරන්නේ. ඉතින් නාට්‍ය කරාට පස්සේ ඊට පස්සේ ඒක තමයි තෘප්තිය. ඒ ආත්ම තෘප්තිය වෙනුවෙන් ඒක වැඩේ කරන්නේ. ඉතින් ඒ කරලා මේ කලාව කොහොම හරි අරගෙන යනවා. ඉතින් ඒගොල්ලන්ට දෙන සම්මාන සහ මුදල් ත්‍යාගවල යම්කිසි වටිනාකමක් කරන්න පුළුවන් නම්. ඔවුන්ට එහෙන් කොළඹට එනකොට යම්කිසි ප්‍රවාහන පාසුකම් සපයන්න පුළුවන් නම්. ඔවුන්ගේ ඒ කටයුතු වල සොයාබැලීමක් මීට වඩා සිද්ධ වෙනවා නම් ඒක තව තවත් කලාකරුවෝ දන්නවා අපි ඔතනින් නවතින්න තව ඉහළට යන්න පුළුවන් කියලා. අපි කඩාගෙන ආවට අපි මේ ප්‍රශ්න ඔක්කොම කට්ට ගාගෙන ආවට හැමෝටම එහෙම එන්න ටිකක් අමාරුයි. හැමෝම අතතරින් ලොප් වෙනවා. එතනින් නතර වෙනවා. එහාට යන්නේ කොහොමද කියලා. අපි අද කියන්නේ අපි ආවා වගේම අපි තව එන්න හැමෝටම අවස්ථාව තියෙනවා. මොන ජයන කිව්ව කතාව හරියටම හරි. මොන බාධක ප්‍රශ්න තියෙනවා. අපි කාපු කට්ට මම හිතන්නේ අපි අද වර්තමානයේ කට්ට කරලා නැහැ. අපි මේ බස් වලට වල ස්ටේෂන් වල ඉඳලා බොහොම අමාරුවෙන් ඇවිල්ලා ඇත්තටම මේ අත්දැකීම අපි අද අපි ඉන්න අවස්ථාව ගත්තාම අපි සතුටු වෙන්නේ අපි මේ විශාල ගමනක් ආවා. නමුත් අද එන අය එහෙම ගමනක් ඇතුව නෙමෙයි එන්නේ. මේ අද එක පාර ආවා එක පාරම ජනප්‍රියතා තරුව වෙනා ඊට පස්සේ මොකද වෙන්නේ කියන සමහරක් වෙලට ඒ සතත අභ්‍යාසයන් නැහැ ඒගොල්ලන්ට. ඒ පුහුණුව සහ ඒ අඩු ගානේ ජේෂ්ඨ කලාකරුවෙකුට ගරු කරන තත්ත්වයක් අද අඩු වෙලා තියෙනවා. ඒකයි නිකන් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මම කියන්නේ මේවා
මේ සංස්කෘතිය කලාව තුළ තමයි අපේ ජීවිතේ හැඩගැස්වීම වෙන්න ඕනේ. ජීවිතය අධ්‍යක්ෂින් එක්ක මේ මනුස්ස සමාජය සූපපත් වෙන්න ඕනේ. දැන් ඒක නිසාම තමයි සමාජ බලගැන්වීම උදෙසා කලාව කියලා තේමාව තියෙන සමාජ බලගැන්වෙන්න ඕනේ. නැත්නම් කලාව තුළ අපිට අපි ඊර්ෂ්‍යාව, වෛරය, කුහකකම් ඇති කරගන්නවා නම් ඒක නොවිය යුතු දෙයක්. ඒ තුලින් ඇති වෙන්න ඕනේ මේ සිත් සතුරු කිරීමේ කලාව. සිත් ආදරේ, කරුණාව වපුරන කලාවක් බවට පත් වෙන්න ඕනේ. ඒට ආරම්භය තමයි මේ හොඳම අවස්ථාව. අවුරුදු 33ක් තිස්සේ මේක පවත්වාගෙන ආවට පින් සිද්ධ වෙන්න ඕනේ දෙපාර්තමේන්තුවට. මොකද මම දන්න විදිහට යවුණ සම්මාන වල 43 වෙනිදා තවට පවත්වනවා. රාජ්‍ය නාට්‍ය වලත් 58 වෙනිදා තවට පවත්වනවා. ඊට අමතරව මහා හඳුරම නගරෙන් පිට පවත්වන ලොකුම කලාව වල ජාතික රූපවාහිනියට ආරාධනා කරනවා අපිට මේ පිළිබඳ අවස්ථාව දෙන්න කියලා. අපි ගැන කතා කරන්න, කලාව වල ගැන කතා කරන්න. ඔව්. පතේ පොතේ තියෙනවා අඩනකොට එහෙන් කඳුළු එනවා කියලා. හැබැයි ප්‍රායෝගිකව තමයි අඩන්න දැනගන්න ඕනේ. එතකොට ඒ ඔක්කොම සියල්ල අද්දකීම් තුලින් තමයි මේ අවසාන වශයෙන් ජයනි මහත්මිය කියමු. ඔබ කිව්වා 90 දශකයේ හිටපු මගේ සහෘදයන් එක්ක කොළඹ වැඩ කරා කියලා. ආරාධනා කරමු උන්ට එන්න කියලා. ඔව්, අනිවාර්යෙන් මේ වෙලාවේ මම හැම දිනාටම ආරාධනා කරනවා මේ මාසේ 20 වෙනිදා එන්න කොරකෑව ශ්‍රවණාගාරයට, අපේ උතුරුමැද කලාවොල්ලට. ලංකාව පුරාම විහිදිලා ඉන්නවා. මම හිතන්නේ මේ මොහොතේ කොළඹ ඇතුළෙත් ඉන්නවා විශාල කලාකරුවන් පිරිසක්. මේ උළෙල හරහා බිහි වෙච්ච ඔවුන්ටත්, ඒ වගේම උතුරුමැද පළාතේ කලාකරුවන්ටත් කැමතිනම් කොළඹ ඇතුළේ ඉන්න සියලුම කලාකරුවන්ට අපි ආරාධනා කරනවා උතුරුමැදට එන්න. අපේ කලා උළෙලට අපි වෙනුවෙන්ම තමයි උතුරුමැද කලා උළෙලෙන් බිහි වෙන්නේ කලාකරුවන්. මේ රට වෙනුවෙන්, මේ රටේ කලාව වෙනුවෙන් ඉතින් ඒක නිසා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් මතක අලුත් කරගන්න ඔබත් ඉන්න, ඔබට වේදිකාවක් නිර්මාණය කළ තියෙන අවශ්‍ය පහසුකම් එක්ක ඔබට ඉතින් ලබන වසරේ වුණත් මේකට සහභාගී වෙන්න පුළුවන්. ආරාධනා කරන ඔබ සියලු දෙනාටම අද බොහොම ස්තුතියි. අපිත් එක්ක මෙදිරට සම්බන්ධ වුණේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්, ඔබ දන්න කියන කෙනෙක්, ජයනි සේනානායක මහත්මිය. ඒ වගේ ප්‍රවීණ රංගන ශිල්පී දිමුතු චින්තක මහත්මයා. දෙදෙනාටම ආයුබෝවන්. මේ වැඩේ තවත් සර්වප්‍රකාරීම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ මේ කරන ප්‍රයත්නයට බොහොම ස්තුතියි.